අද අපි කරන්න යන්නේ කලර් ටෙස්ට් එකක්. මේ කලර් ටෙස්ට් එකේ විශේෂත්වය මොකක්ද කියලා මම ඔයාලට පැහැදිලි කරමු. මේ කලර් ටෙස්ට් එක කරලා ඉවර වෙද්දී ඔයාලට හොයාගන්න පුළුවන් ඔයාගේ මෙන්ටල් ඒජ් එක. එහෙමත් නැත්නම් මම මානසික වශයෙන් කොච්චර පරිණත පුද්ගලයෙක්ද කියලා. ගොඩක් වෙලාවට ඔයාගේ මොළයට දැනෙනවා ඔයා ඔයාගේ වයසට වඩා පරිණත පුද්ගලයෙක් කියලා. එහෙමත් නැත්නම් ඔයාගේ වයසට වඩා ඔයාට අත්දැකීම් ගොඩක් තියනවා කියලා. අන්න ඒකට තමයි අපි මානසික පරිණතත්වය. එහෙමත් නැත්නම් මෙන්ටල් ඒජ් එක කියලා හඳුන්වන්නේ. ඉතින් ඔයාලට කරන්න තියෙන මෙච්චරයි. මම ඔයාගෙන් සරල ප්‍රශ්න කිහිපයක් අහනවා. ඒ ප්‍රශ්න වලට ඔයාලට හිතන උත්තරය මම තීරණය කරන්න. ඒ උත්තරේ මම පළවෙනි choices විදිහට දානවා. ඒ උත්තර වලට අදාළ ලකුණු ගණනක් තියෙනවා. ඔයා ඒ ලකුණු ගණන කොලේක ලියාගන්න. එක එක ප්‍රශ්නෙට වෙන වෙනම ලකුණු දෙනවා. ඒ වෙන වෙනම ලකුණු ගණන කොලේක ලියාගන්න. ලියාගෙන මේ ටෙස්ට් එක ඉවර වෙද්දී ඒ ලකුණු ඔක්කොම එකට අපි එකතු කරමු. ඒ එකතු කරලා ඔයාට එන ලකුණු ගණනෙන් අපිට කියන්න හැකියාව තියෙනවා ඔයාගේ මෙන්ටල් ඒජ් එක කොච්චරද. ඔයා කොච්චර මානසික පරිණත පුද්ගලයෙක්ද කියන එක ගැන. ඉතින් අපි දැන් ටෙස්ට් එක පටන් ගමු. මේ ප්‍රශ්න අංක 1. මම ඔයාලට දෙන රූපේ ඔයාට හිතන මූලික පාඩම මොකක්ද? ඔයාලම choices පහක් දෙනවා A B C D E කියලා. ඒ choices පහෙන් කැමති choice එකක් හොයාගන්න ගන්න. ඉතින් ඔයා තෝරගත්තේ A නම් ඒකට ලකුණු 4ක් දාගන්න. ඔයා තෝරගත්තේ B නම් ඒකට ලකුණු 5ක් දාගන්න. ඔයා තෝරගත්තේ C නම් ඒකට ලකුණු 1ක් දෙන්න. ඔයා තෝරගත්තේ D නම් ඒකට ලකුණු 2යි. ඒ වගේම E නම් ලකුණු 3යි. මේ දෙවෙනි ප්‍රශ්නේ. මෙතන වෙනස් විදිහේ රෝස පාට පහක් තියෙනවා. ඒ රෝස පාට පහෙන් ඔයා කැමතිම පාට තෝරගන්න තමයි ඔයා දැන් යන්නේ. ඉතින් ඔයා ඒ තෝරගත්ත පාට A නම් ලකුණු 3යි, B නම් ලකුණු 2යි, C නම් 1 ලකුණයි, ඒ වගේම D නම් ලකුණු 5යි, E නම් ලකුණු 4යි. මේ තුන්වෙනි ප්‍රශ්නේ. ඔයාලට මේ ප්‍රශ්නේ කරන්න තියෙන මෙච්චරයි. මේ ෆොටෝ එක දිහා බලලා මේ ෆොටෝ එක කළු සුදු පින්තූරයක්ද එහෙමත් නැත්නම් වර්ණ පින්තූරයක්ද කියලා තීරණය කරන්න. ඔයා කළු සුදු පින්තූරයක් කියලා නම් හිතුවේ ඒකට ලකුණු 5ක් දාගන්න. මේක වර්ණ පින්තූරයක් කියලා හිතාගත්තා නම් ඒකට ලකුණු 0ක් දාගන්න. මේ හතරවෙනි ප්‍රශ්නේ. මම ඔයාට ඉර බැසගෙන යන අවස්ථා හතරක රූප දෙනවා. ඔයා කැමතිම ඉර බැසගෙන යන අවස්ථාවේ රූපය මෙතනින් තෝරගන්න. ඔයා තෝරගත්ත උත්තරේ ඒ නම් ඒකට ලකුණු 3ක් දාගන්න. ඔයා තෝරගත්ත උත්තරේ එහෙමත් නැත්නම් ඔයා කැමතිම ඉර බැසගෙන යන අවස්ථාව උත්තරේ B නම් ඒකට ලකුණු 2ක් දාගන්න. ඔයා ආසම ඉර බැසගෙන යන අවස්ථාව තියෙන්නේ උත්තරේ C නම් ඒකට ලකුණු 4ක් දාගන්න. ඒ වගේම ඔයා කැමතිම ඉර බැසගෙන යන අවස්ථාව තියෙන්නේ උත්තරේ D නම් ඒකට 1 ලකුණක් දාගන්න. දැන් අපි යමු ප්‍රශ්න අංක 5ට. මේ ප්‍රශ්නේ දිහාට තියෙන්නේ කලින් අපි දෙවෙනි ප්‍රශ්නේ දුන්නා වගේ මම ඔයාලට පාට පහක් දෙනවා. හැබැයි මේ පාර දෙන්නේ නිල් පාටින්. මේ එක එක නිල් පාටින් ඔයාලට කැමතිම නිල් පාට ඔයා තෝරගන්න ඕන. ඔයා තෝරගත්තේ A නම් ඒකට ලකුණු 2ක් දෙන්න. ඒ වගේම ඔයා තෝරගත්තේ B නම් ඒකට ලකුණු 4ක් දෙන්න. ඔයා තෝරගත්තේ C නම් ඒකට ලකුණු 3ක් දෙන්න. D නම් ලකුණු 5යි. ඒ වගේම E නම් 1 ලකුණයි. ඉතින් මේ ප්‍රශ්න අංක 6. මේ ප්‍රශ්නේ වල කරන්න තියෙන්නේ ඊළඟට දැක්වෙන රූපේ ඔයා ඉස්සල්ලාම දකින පාට මොකද්ද කියන එක අඳුරගන්න එක. ඔයා ඉස්සල්ලාම දකින පාට A නම් ලකුණු 1ක් දාගන්න. ඉස්සල්ලාම දකින පාට B නම් ලකුණු 4ක් දාගන්න. ඉස්සල්ලාම දකින පාට C නම් ලකුණු 5ක් දාගන්න. ඒ වගේම ඉස්සල්ලාම දකින පාට D නම් ලකුණු 3ක් දාගන්න. ඉස්සල්ලාම දකින පාට E නම් ලකුණු 2ක් දාගන්න. මේ ප්‍රශ්න අංක 7. මේ ප්‍රශ්නේ මම ඔයාලට ඉතාමත් ලේසි ප්‍රශ්නයක් දෙන්නේ. මේ දකින වෝටර් කලර්ස් 6න් ඔයා කැමතිම පාට තෝරගන්න. ඔයා කැමතිම පාට A නම් ඒකට ලකුණු 2ක් දාගන්න.
කැමැතිම පාට B නම් එකට ලකුණු 4ක් දාගන්න. කැමැතිම පාට C නම් එකට ලකුණු 5ක් දාගන්න. කැමැතිම පාට D නම් එකට ලකුණු 1ක් දාගන්න. ඒ වගේම කැමැතිම පාට E නම් එකට ලකුණු 6ක් දාගන්න. කැමැතිම පාට F නම් එකට ලකුණු 3ක් දාගන්න. ඉතින් මේ 8 වෙනි ප්‍රශ්නේ. ඒ වගේම අන්තිම ප්‍රශ්නේ. මේ ප්‍රශ්නේ දිහාට කරන්න තියෙන හරිම ලේසි දෙයක්. මේ රූපිතය බලන්න. බලලා මේ රූපේ තියෙන ඔයාට හිතෙන දීප්තිමත්ම පාට මොකක්ද කියලා ඔයා තීරණය කරන්න. ඔයාට අනුව දීප්තිමත්ම පාට A නම් ලකුණු 4ක් දාගන්න. B නම් ලකුණු 2ක් දාගන්න. C නම් 1 ලකුණක් දාගන්න. D නම් ලකුණු 5ක් දාගන්න. ඒ වගේම දීප්තිමත්ම පාට E නම් ලකුණු 3ක් දාගන්න. ඉතින් මේ ටෙස්ට් එකේ අවසාන හරිය තමයි දැන් අපි ඉන්නේ. ඔයාට කරන්න දෙන්නේ මේ ඔයාට ආපු ඔක්කොම ලකුණු ටික එකට එකතු කරන්න. ඒ වගේ මතක් කරන්න කැමති මම මේ වගේ තවත් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඔයාගේ බ්‍රේන් ඩොමිනන්ට් එහෙම නැත්නම් ඔයාගේ මොලේ වැඩිම ඇක්ටිව් දකුණු පැත්තද වම් පැත්තද කියන එක ගැන. ඉතින් ඔයා ඒ වීඩියෝ එක ගැන උනන්දුවක් තියනනම් ඒ වීඩියෝ එකේ ලින්ක් එක මම දැන් දාන්නම්. ඔයාට ඕනනම් ගිහලා ඒක බලන්න පුළුවන්. ඒ වගේම තව තවත් මේ වගේ වීඩියෝස් බලා ගන්න ඕන නම් අපේ පත්තර channel එක subscribe කරන්න අමතක කරන්න එපා. bell icon එක click කරොත් ඔයාලට පුළුවන් හැමදාම වීඩියෝ එකක් upload කරද්දී notifications ඔයාගේ ළඟටම ගෙන්න ගන්න. ඉතින් අපි දැන් ඔයාගේ results වලට යමු. ඉතින් මනෝවිද්‍යාඥයන් කියන විදිහට ඔයාගේ ලකුණු ගාන ලකුණු 7 12 අතර නම් ඔයා mentally අවුරුදු 20ට පහළ කෙනෙක්. එහෙමත් නැත්නම් ඔයා මානසික පරිණත මට්ටමේ අවුරුදු 20ට වඩා අඩු පුද්ගලෙක්. ඔයාගේ ඇත්ත වයස මොකක් වුණා? ඔයා මානසිකව ඔයා ටීනේජර් කෙනෙක්. ඉතින් ඔයා 20ට වඩා වැඩිමහල් කෙනෙක් නම් ඔයා කලබල වෙන්න එපා. ඔයාට සුබ පැතුම්. හේතුව තමයි ඔයා 20ට වැඩි වෙලා ඔයාගේ ඒ ළමා මානසිකත්වය ඔයාගේ ඇඟෙන් ඔයා අයින් කරගෙන නැහැ. එහෙම නැත්නම් ඔයා හිතන්නේ තාම ළමයෙක් විදිහට. ඉතින් ඒක සතුරු වෙන්න දෙයක්. ලකුණු 7ත් ලකුණු 12ත් අතර කට්ටිය අවුරුදු 20ෙන් අඩු වෙද්දී අපි බලමු ලකුණු 13ත් ලකුණු 20ත් අතර කට්ටිය මොන ගණනකටද වැටෙන්නේ කියලා. ඉතින් ලකුණු 13ත් ලකුණු 20ත් අතර ලකුණු ගණනක් වට ආවනම් ඔයා අයිති වෙන්නේ අවුරුදු 20ත් 29ත් අතර පුද්ගලයෙක් විදියට. ඔයා කඩිසරයි. ඒ වගේම ක්‍රියාශීලී. ඒ වගේම නිර්මාණශීලී. ඉතින් ඔයා දැන්ටමත් වැඩිහිටියෙක් විදියට සමාජය විසින් සලකන්නේ. සමාජය විසින් අඳුරගෙන තියෙන්නේ. ඔයාගේ ළමා කාලය වගේම ඔයාගේ ටීනේජර් ඒජ් එක දැන් ඉවරයි. ඔයා ඔයාගේ ජීවිතේ හොඳම කාලය තමයි මේ ගත කරමින් ඉන්නේ. ඔයාගේ මුළු ලකුණු ගාන ලකුණු 21ත් 28ත් අතර නම් ඔයාගේ මානසික වයස අවුරුදු 30ත් 39ත් අතර විදියට තමයි සලකන්නේ. ඔයා තාමත් ක්‍රියාශීලී කෙනෙක් වගේම අලුත් ඒවා ගැන කුතුහලය පසු වෙන කෙනෙක්. ඒ වගේම මේ වෙනකොට ඔයා ගොඩක් බකකීම් සහගත පුද්ගලෙක්. මේ වෙද්දි ඔයාට ළමයි ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ළමයි එක්ක විනෝද වෙන ගම ඔයා ඔයාගේ ජීවිතය සාර්ථක කරගන්නේ කොහොමද කියන එක ගැන හිතන පුද්ගලෙක්. ඒ වගේම ඔයාගේ ජීවිතය ස්වාධීනව ගත කරන්න පෙළඹෙනවා. ඔයාගේ ලකුණු වල එකතුව 29ත් 35ත් අතර නම් ඔයා අවුරුදු 40ත් 49ත් අතර පුද්ගලෙක් විතර තමයි සලකන්නේ. ඔයා මේ වෙනකොට ඉතාමත් පරිණත පුද්ගලෙක්. ඒ වගේම ගොඩක් අත්දැකීම් තියෙන පුද්ගලෙක්. ඔයා හරියටම දන්නවා ඔයාගේ ජීවිතේ ජීවත් වෙන්නේ කොහොමද කියන එක ගැන. ඒ වගේම ඔයාගේ ජීවිතයට අවශ්‍ය දේවල් මොනවද? ඒ ජීවිතයට අවශ්‍ය දේවල් ලබා ගන්න කොහොමද කියන එක ගැන ඔයාට මනා අවබෝධයක් තියෙනවා. ඒ වගේම ඔයා ඔයාගේ ජීවිතේ වෙනුවෙන් ගොඩක් මහන්සි වෙලා වැඩ කරන පුද්ගලෙක්. ඉතින් මේ වෙද්දි ඔයා ඔයාගේ වටේ ඉන්න හැමෝටම ගොඩක් ආදර්ශමත් පුද්ගලෙක් වගේ පත් වෙලා ඉවරයි. ඔයාගේ ලකුණු වල එකතුව 36ත් 40ත් අතර නම් ඔයාගේ මානසික පරිණතභාවය එහෙම නැත්නම් ඔයාගේ mental age එක අවුරුදු 50ට වැඩිය කියලා අපි හඳුන්වනවා. පුද්ගලයෙක් විදිහට ඔයා ගොඩක් බුද්ධිමත් කෙනෙක්. ඒ වගේම ගොඩක් තැම්පත් කෙනෙක්. මේ වෙනකොට හොඳටම දන්නවා මොකද්ද මේ ජීවිතය කියන්නේ කියලා. ඔයා ගාවට තමයි සාමාන්‍ය හැමෝම උපදෙස් ඉල්ලගෙන උනත් එන්නේ. ඒ වගේම ඔයා ගොඩක් විශ්වාසවන්ත පුද්ගලයෙක්. ඉතින් මොකද්ද ඔයාට ආපු mental age එක? මොකද්ද ඔයාට ආපු උත්තරේ කියන එක පල්ලෙහාන් කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයාගේ ඇත්ත වයසත් එක්ක ඔයාගේ mental age එක කොච්චර වෙනස්ද? කොච්චර සමානද කියන එක නම් අපිට පල්ලෙහාන් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එක වටිනවා නම් ලයික් කරන්න, ඒ වගේම කමෙන්ට් කරන්න, ඒ වගේම ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ වගේ වීඩියෝස් දිගටම බලා ගන්නවා නම් අපේ පත්තර YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් බොහොම ස්තුතියි. අයිබෝන්.